හරි. කෘෂිකර්මාන්තෙන් ජීවිතය සාර්ථක කරගනිපු කෘෂි ව්‍යවසායකයෙක් මුණ ගැහෙන්න අපි ඇවිල්ලා ඉන්නේ මිරිස්ස උඩුපෙළ ප්‍රදේශයට. ආයිබෝන්. අපි කැමති මුලින්ම ඔබතුමාව හඳුනාගන්න. නිරංජන් මහත්මයා. දැන් එතකොට කොහොමද මේ ගොවිතැනට යොමු වුණේ? පොඩි කාලේ නම් මේ බාප්පගා තමයි මම හඳුනගන්නේ. එයාගෙන් තමයි මේක ආවේ ඇඟට. හරි. එයා ගොවියෙක්. හරි. එයා ගොවියෙක් බාප්පනේ. හරි. එතකොට මොන වගේ වගාවන්ද මේ වෙනකොට කරලා තියෙන්නේ? ඉස්සෙල්ලාම මම මුලින්ම කරේ වැටකුළු වගාව. ඊට පස්සේ කරවිල ගම්මා. දැන් කාණින් කාට කියන්නේ එක එක කාලට එකම බෝගෙන වැටෙන්නේ අර කුලේ තියෙනවනේ. කරවිල. තෝල වැටකුළු ඒ කාලට ඒක දාන. ඊට පස්සේ වම්බතු බණ්ඩක්ක මෑ කරල් වලට යනවා. ඊට පස්සේ මාස 6ක් විතර නිකන් තියෙනවනේ බෝගයක් නැතු. ඒ දාලා මිරිස් වගාව තමයි වම්බතු වගාව. හරි. දැන් එතකොට මේක පැත්තකින් ගොවිතැන කරනවනේ. අනිත් පැත්තෙන් අපිට දැනගන්න ලැබුණා මේ තවත් කර්මාන්තයකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මොකද ඒ සම්බන්ධ ඒ කර්මාන්තේ? ටුවරිසම් කරනවා. කොහොමද මේ දවස්වල? මේ දවස්වල හොඳයි. මේ මාසය කියන්නේ නම්බර් ඉඳලා අප්‍රේල් අන්තිම වගේ වෙනවා. ටුවරිසම් වලට තමයි. ඒත් මේක අතරින් නෑ. හරි. එතකොට ටුවරිසම් කරනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් කුලි කර්මාන්තය කරනවා. එතකොට දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ටුවරිසම් දැන් කරන්න පුළුවන් ප්‍රදේශයන්නේ මේක. එතකොට ඇයි මේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ වෙලා ඒකත් කරන්නේ? ඒකට හේතුව තමයි කොරෝනා කාලේ අපිට සුද්ධ ආවේ නැහැනේ. අපි මේකෙන් තමයි ජීවත් වුනේ. මේක ආව සුද්ධකුත් බලන්න. ඔව්. ඒ කියන්නේ 50-50 දාලා මේක කර්මාන්තයක් කරමු කියලා හොටල් එකක් ගහලා. හා. ඊට පස්සේ එයාම කල්පනා කරලා කිව්වා මේ නෑ මේක උඹට මේක කරාපන් මේක තමයි හොඳ කියලා කියන්නේ අර හරි. එතකොට ඇත්තටම මෙතන හොටෙල් එකක් වුණත් ඉදි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි එහෙම කරන්න නැතුව ඔබතුමා ඒක ගොවිතැනට යොදවාගෙන තියෙනවා නේද? හරි. එතකොට දැන් මේ අපූර්ව මිරිස් වගා ශේෂයක් තියෙනවා. මොනවද මේ වගා කරලා තියෙන ප්‍රභේදය? MICH HY1 කියන ප්‍රභේදය. කොහමද මේ ගැන දැනගත්තේ? ඒත් අපේ මාම කෙනෙක් තමයි ඉස්සෙල්ලා මිරිස් දැම්ම ස්කේ මාමයි කියලා. එයාගෙන් එයායි දැම්මට පස්සේ මම මේක වගාන මෙහා වුණේ. මම ඉස්සෙල්ලා මිරිස් දැම්මේ නෑ. එයායි කිව්වා මේක දාන්නේ කියලා. මේක හොඳේ ලෙඩා දු. මාමත් ඒ කියන්නේ මේ ප්‍රභේදය වගා කළද? වගා කළා. ඒ වගාව දැක්කා. ඒකත් එක්ක හිතුණා දැම්මොත් හොඳයි කියලා. හරි. එතකොට දැන් මේ විදියට මේ MICH HY1 දැන් මේ වගාව ගැන අපි කැමති තොරතුරු දැනගන්න. කොහොමද මේක පැල හදාගත්තේ? ඒ කියන්නේ බීජ ගෙනල්ලද? අපි කැමති විස්තර දැනගන්න. බීජ ගෙනල්ලා කොහොමද මේව තවාන් කළේ? බීජ ගෙනල්ලා මේ මම පොඩි ගැව්වා. පොලිතින් බෑග් ගෙනල්ලා එක බෑග් එකකට ඇට දෙකයි දැම්මේ. එහෙමයි. ගාලා ඉස්සෙල්ලාම මේ පස හදාගත්තා. හදාගෙන ඉන්නලා ඒක පොර කොම්පස් එහෙම දාලා කලවම් කළා. ඊට පස්සේ පැකට් වලට ගහලා ඒවට ඇට දෙක දෙක දැම්මේ. හා. පැකට් එකට දාලා මේ අර ගොළු ගොල්ලෙන් ගහන වෙන හින්දා මැස්සක් ගන්නවා. ඔව්. මැස්සක් ගාලා මැස්සුර තමයි තිබ්බේ. ඒලා අවුෙන් ආවරණය කරා ඒ ලොකු 150ක් වගේ අවුව වැටෙන්න තමයි මේව කරේ. ඊට පස්සේ තමයි මේ දවස් මාසයක් විතර ගියාම තමයි පොරවට දාන්නේ. හරි. මාසයක් ඒ කියන්නේ අර තවාන් කරලා පැකට් වල තිබුණා. ඊට පස්සේ අපි මේක මේ වගාශේෂයට ගෙනලා දැම්මා. හරි. එතකොට වල කොහොමද සකස් කළේ? මේ පරතරය කොහොමද? මම මේක අඩි දෙකෙන් දෙකට තමයි දැම්මේ. යන ප්‍රමාණයට අඩි එකම ආරක්ෂිත. එතකොට පේලි අතර පරතරය කොහොමද? අඩි එකම ආරක්ෂිත. පේලි අතර අඩි එකම ආරක්ෂිත. පේලි පැල අතර පරතරය? අඩි දෙකක් විතර තියෙනවා. දෙපැත්තට හැදෙන්න අඩි හතරක් තියලා තියෙනවා. දෙපැත්තට හැදෙන්නත් ඉඩ තියෙන පැගහ. ඔව්. හරි. දැන් මෙතන ඔක්කොම පැල කොච්චර තියෙනවද? වපසරිය ගත්තොත් කොච්චර ප්‍රමාණයක්ද මේ ප්‍රමාණය? මම පැල දෙක දෙක හිටවල තියෙන්නේ. හා හා. පැල තියෙනවා මෙතන පැල 1000ක් විතර තියෙනවා. පැල 1000ක් විතර තියෙනවා. එතකොට දැන් කියන්නේ මෙහෙමයි මේ එක වලක් වලවල් 1000ක් විතර තියෙනවා. පැල 2000ක්. පැල 2000ක් තියෙනවා නේද? එතකොට දැන් මේකේ කොහොමද දැන් තත්ත්වය මොකද්ද? දැන් අස්සනු නෙලීම ආරම්භ කරලද? සති දෙකක් විතර යනකොට මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කරුවා මිරි. මේ සති දෙකකින් එක තමයි මේ ස්ටේක් කරන්න පුළුවන්.
එතකොට දැන් කොහමද මේ දවස්වල මිරිස්සල මාකට් එක? මිරිස්සල මිල නම් හොඳටම තියෙනවා 1100 වගේ යනවා. හවු. ඒ කියන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නේද? මේ මිලට දෙන්න ලැබෙවි කියලා. කොහොමද අලෙවි කරන්න හිතාගෙන ඉන්නේ? අලෙවි කරන්න මම මරන් ගිහලා අපේ මුගලාලා එක ඉන්න එක තියද දෙන්න. ඒ කියන්නේ මේ දැන් මේ අවට තියෙන මිරිස්ස ටවුන් එකනේ. මිරිස්සට දරගෙන යන්නේ වැලිගමටද මාතරට. මාතරට අරන් ගිහලා අලෙවි කරනවා. හරි. හරි එතකොට දැන් දැන් මේ මිරිස් දාලා තිනවා මීට අමතරව මොනවද කරලා තිනව ගාවන් මීට කලින් මම දැම්ම මම කොරතු මේකේ කොහම රාමු දැම්මා රාමු ඒකේ මම පොඩි මේක ඉගෙන ගත්තා මොකද රාමු එකපාරට ඔක්කොම දාන්න හොඳ නැහැ ඒක ගලවන්නේ ඔක දවස් 45යිනේ තියෙන්නේ 45යිනේ ඔක්කොම ගලවන්න ඕන දවස් 5 වෙනකොට එතකොට මේ බෙල් අර මාකට් එකේ මිලක් හදන්න බෑ ටික ටික හැමදේම අර රාබු පොඩ්ඩක් අර එහා පැත්ත අපිට පේනවා නේද ඈත කෙළවරේ තියෙනවා රාබු දාලා ඔව් එතකොට ධර්මෙන් මිරිස් තංගි වුණාට පස්සේ ආපහු අම්බු ටිකක් දාන දැන් මේ ටිකක් වෙනස් ශේෂයකනේ අපි ඉන්නේ වෙනස් තැනකනේ අපි ඉන්නේ එතකොට දැන් මේ අපි දන්නවා විදේශිකයෝ එනවා මේ අවටි මේ ඉදිරියෙන් පාරක් තියෙනවා එතන යනවා ගෙස්ලා ඇවිල්ලා බලලත් යනවා මේ ආසාවෙන් මොකද කියන්නේ ඒගොල්ලෝ මේ වගාව දැක්කම හරි තව පැත්තක් අපිට යන්න පුළුවන් නේද ඇග්‍රොටුවරිසම් වගේ පැත්තකටත් යන්න පුළුවන් ඉස්සරහට එහෙම බලාපොරොත්තුවක් තියෙනවද හරි දැන් ගවිතන කරන ජනතාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න ඔබතුම අවසන් වශයෙන් හරි දුරකථන අංකය ලබා දෙන්න කැමතිද? 0731 හරි එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට.